ලෝකයක් තියෙන්නේ. වෙනත් අය නොබුණ විදිහට තේකම්. ජීවිතේ බොනවා නම් කහට බීපු හරියක් බීවේ කහටයි ප්ලේන් ටී. තවත් මොන හරි පානය කරා නම් ඒ කිරි කහට. ජීවිතේ කවදාවත් සුදු කහටක බීලා නැහැ. වයිට් ටී. අපි ගාල්ලට ආවම වයිට් ටී තියෙන තැනක් අපිට ආරංචි වෙනවා. සංචාරකයෝ ලෝකේ සංචාරය කරන සුද්ධ පොර කකායනවලු මේක බලන්න. වයිට් ටී එකක් බොන්න වාසනාව ලැබෙයිද නැහැ. අතේ සතේ නැහැ. නමුත් ඇතුළට යන බලන්න මොකද වෙන්නේ කියලා. දළු නෙලන ලඳුන් නැත්තම් තේවත්තක අසිරි අපිට බලන්න පුළුවන් වෙන්නේ උඩරට කඳු කරේ විතරක් නෙමෙයි. දකුණේ ගාල්ලට ආවම තේවත්තක අසිරි බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකෙට නිෂ්පාදනය වෙනවා බ්ලැක් ටී, ග්‍රීන් ටී. ලෝකෙ හුඟ දෙනෙක් කැමති ග්‍රීන් ටී එකට. සෞඛ්‍ය සම්පන්න භාවය අතින් ග්‍රීන් ටී එක හොඳයි කියලා කියනවා. නමුත් ලෝකෙ නිෂ්පාදනය කරන තේ වර්ග අතර බ්ලැක් ටී එකට ග්‍රීන් ටී එකට අමතරව වෙනත් තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයන් තියෙනවාද? ලංකාවෙන් ලෝකෙට නිෂ්පාදනය කරන වෙනත් නිෂ්පාදනයන් තියෙනවාද? එහෙම නිෂ්පාදනයක් තියෙනවා. ඒ තමයි වයිට් ටී. සුදු තේ. මොනවද මේ සුදු තේ කියලා කියන්නේ? මෙතෙන්ට අපි එන්නේ සුදු තේ පිළිබඳව හොයා බැලීමක් කරන්න. මේ ඉන්නේ වයිට් ටී ප්ලාන්ටේෂන් එකේ සාමාන්‍ය අධිකාරීතුමා ඩේවිඩ් මහත්මයා. ඔබතුමා මට මුලින්ම පැහැදිලි කිරීමක් කරන්නකෝ, මොනවාද සුදු තේ නැත්නම් වයිට් ටී කියලා කියන්නේ? මේ අපි නිෂ්පාදනය කරන වයිට් ටී, ඒක වයිට් ටී නේ, වර්ජින් වයිට් ටී. වර්ජින් වයිට් ටී. ලෝකෙම එකම එක තේ ප්ලාන්ටේෂන් එක මෙහි තමයි වර්ජින් වයිට් ටී කියන්නේ. ඒක බලා ගන්න පුළුවන්, ඔබතුමාට බලන්න පුළුවන්. ඒක ස්පර්ශ කරන්නේ නැත්තේ අතේ තියෙන දහඩිය එකට ගෑවෙන්නේ නැති වෙන්න. අතින් ස්පර්ශ නොකරපු එකම තේ අපේ වර්ජින් වයිට් ටී. මුළු ලෝකෙටම මෙතන විතරයි ඒක කරන්නේ. වර්ජින් වයිට් ටී කියන එකට අමතරව වයිට් ටී කියන අපි කැටගරි එක ගමු. වයිට් ටී නිෂ්පාදනය කරන ලෝකේ කොයි කොයි රටවලද? චීනයේ නිෂ්පාදනය කරනවා. ජපානයේ නිෂ්පාදනය කරනවා. වියට්නාමයේ. ලංකාවේ නිෂ්පාදනය කරනවා වයිට් ටී. ඒ කියන්නේ සුදු තේ. දැන් වර්ජින් වයිට් ටී කියලා කියන්නේ පිරිසිදු භාවය ඉතාම හොඳින්ම තියෙන, මිනිසා ස්පර්ශ මිනිසාගේ සම ස්පර්ශ නොකෙරෙන, ඒ නිසා තමයි වර්ජින් වයිට් ටී කියලා කියන්නේ. හරි, කොහොමද මේ ප්‍රොසෙස් එක සිදු වෙන්නේ? මේ වයිට් ටී සාමාන්‍ය හැම තේ ගස්වලම කැඩෙන්නේ නැති එකක්. තේ වල මේ බොටැනිකල් නේම, ඒකේ සයින්ටිෆික් නේම් ඇවිල්ලා නම ඇවිල්ලා කැමෙලියා සිනෙන්සිස්. ඔව්. ඒතකොට කැමෙලියා සිනෙන්සිස් වල වර්ග කීපයක්ම තියෙනවා. ද වර්ජින් වයිට් ටී කියන නිෂ්පාදනය කරන තේ ගහ ඒක සම්පූර්ණයෙන් අනිත් තේ ගස්වලට වෙනස් විශේෂිත තේ වර්ගයක්. ආ. දැන් ඔබතුමා දන්නවා මේක දැන් ඒක සතියෙන් සතියට අපි කපනවා. ඒ කියන්නේ අපි දැන් චීනයේ මේක දැන් අවුරුදු 2500කට කලින් රත්රන් භාජනයකට රත්රන් කතුරෙන් කපලා තියෙන තේ එකක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. අපි කපන්නේ සාමාන්‍ය ග්ලව්ස් එකක් දීලා, සාමාන්‍ය රත්රන් නැතුව සාමාන්‍ය භාජනයක සාමාන්‍ය කතුරෙන් තමයි අපි කපලා නිෂ්පාදනය කරන්නේ. ලෝකේ මේ ආයතනයේ පමණයි අවුරුදු 2500කට පසුව එම තේ එක නැවත නිෂ්පාදනය කරන්නේ. අපි කිලෝ එකකින් පටන්ගෙන දැනට අපේ නිෂ්පාදනය කිලෝ 10යි 15යි අතර. ඒක කොටින්ම කියනවා නම් ඒක සම්පූර්ණ ස්පර්ශ නොකරපු තේ. වර්ජින් වයිට් ටී එක හදන්න ගන්නේ මෙන්න මේ තේ දැල්ලේ ඉහළ කොටස. මෙන්න මේ තියෙන මේ දැල්ල තමයි ගන්න. දැන් මේක කතුරකින් අර විදියට හැම නොගෑවෙන විදියට කපලා අරගෙන තමයි මේ වයිට් ටී එක නිෂ්පාදනය කරන්නේ. යුරෝපාකරයේ මිනිස්සු මේක මිලදී ගන්න pore-යක් තියෙනවා. ඒ නිසා ඉල්ලුමට අනුව සැපයීම දෙන්න පුළුවන්ද කියන කාරණේත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක්. ඔබතුමා මට කියන්න වැඩිපුරම අලවි කරන්නේ කොයි රටවලටද? අපේ නිෂ්පාදනය මම කිව්වා වගේ කිලෝ 10යි 15යි මාසෙකට. මාසෙකට. ඔව්. හොඳේ. දවසකට නේද? මාසෙකට. අනිත් එක දැන් අපි හිතන්නේ මාසෙකට කිලෝ 10 ගණක් නිෂ්පාදනය කරනත් නෑ. මේක බොහොම කියන්නේ ඒකයි මම කිව්වේ මේක විශේෂිතේ ගසකින් අපි මේක නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපේ අලවියේ එකම එක තැනක් තමයි අපි මේ සපයන්නේ. ඒකයිල ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි
මරයාජ් ෆ්‍රයාස් කියන ඒ ආයතනයට ඒක ඇවිල්ලා ටී කැෆේ මරයාජ් ෆ්‍රයාස් කියන ආයතනයේ අයිතිකරුව මෙහෙ ඇවිල්ලා විශේෂයෙන් මේ වයිට් ටී ගැන කතා කරලා ඒ කට්ටිය මේක දැක්කට පස්සේ ඒ ආයතන පමණයි සප්ලයි එක්ස්ක්ලූසිව්ලි වෙනත් තැන් අපිට දැන් මෙහෙ බොහෝ දින බොහෝ මේ විදේශිකයන් මෙතෙන්ට පැමිණෙනවා ඒ කට්ටිය ආවයින් පස්සේ වයිට් ටී මෙලදී ගන්නවා ඒක මේ කට්ටියගේ රටවලට ගියාට පස්සේ ඒ කට්ටිය වැඩ කරනවා දැන් සී අධ්‍යක්ෂියක් වගේ ඒ වගේ ඉල්ලුම වැඩි අපේ නිෂ්පාදනය අපි දැන් ඩේවිඩ් මහත්මයා මට කියන්න සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා ඔබතුමාලගේ ෆැක්ටරි එකෙන් නැත්නම් ඔබතුමාලගේ කර්මාන්තශාලාවෙන් වයිට් ටී එකක් මෙලදී අරගෙන බිව්වොත් එම සාමාන්‍ය ලොකු ගණක් අපි ගෙවන්න ඕනේද නැහැ අපි විශේෂ මිලකට මෙහි අලවි කරනවා විශේෂයෙන් ශ්‍රී ලංකෙන් තමා මේ ආයතනය පැමිණෙනවා මේ මේ දේවල්. මම කොටින්ම කිව්වොත් වයිට් ටී එක කෝප්පයක් ඔව් ක මිල ලෝකේ හොඳම ලෝකේ ඉහළම ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු තේ එකක් රුපියල් 100ක්. ඒ කියන්නේ ඩොලර් එකක මිලකට තමයි අපි විශේෂ මිලකට තමයි මේ දේ අලෙවි කරන්නේ. සාමාන්‍යයෙන් අපි කඩේ කිම්බොන තේ ගත්තොත් අපිට 10ක් අතර බොන්න පුළුවන් එක වයිට් ටී එකක් බොන අතරතුර. වර්ජින් වයිට් ටී එකත් ලෝකේ අලෙවි වෙන්නේ විශාල මිලකට ඩොලර් දහස් ගණනින් ලෝකේ අලෙවි වෙනවා. ඒ නිෂ්පාදනය කරන්නේ මේ පුංචි ලංකාවේ අපි. එහෙනම් ඔබතුමා බොහොම ස්තුතියි අපිට කරුණ කිව්වට හයිබෝන්. Virgin White Tea is the best tea in the world. Ha ha hari hawa, kelini din hawa, kelini ganga gana, wate hita ahelewa. And white tea people have been on. වයිට් බිවට පස්සේ තෙන්නේ සුදු නෝනලාට කැලිච්ච සිංහල සින්දු කියන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඇයට සිංහල ටිකක් පුළුවන් කියන්නේ හරියක වෙනම කතාවක්. දිල්ෂන් දැන් මේ ඔව් දැන් ඔතන නිෂ්පාදනය වෙනවා ඔය වර්ජින් වයිට් ටී එකට අමතරව දැන් වර්ජින් වයිට් ටී කියලා කියන්නේ ලෝකේ ඉහළම තේ වර්ගයක්. ඕක අර මධ්‍යම පැලීසියේ ලෝකේ ඉහළම නිෂ්පාදන සහ භාණ්ඩ අලෙවි වෙන තැනට තමයි ওই නිෂ්පාදන ටික යවන්නේ. ලංකාවෙන් ওই ටික යවනවා නම් 1 කිලෝ එක මිල වෙන්නේ ලංකා මුදලින් බැලුවොත් ලක්ෂ ගණන් දිල්ෂන් දැන් සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 1500කට ආසන්න ප්‍රමාණයකට තමයි ලංකාවෙන් ඒගොල්ලෝ අලෙවි කරන්නේ. නමුත් පැරිසියේ අර ඉහළ භාණ්ඩ නිෂ්පාදන අලෙවිසලේ විකුණන්නේ ඕක ඇමරිකන් ඩොලර් 4000කට වැඩි මුදලකට. පැරිසියට ගිහිල්ලා ඔය තේ කිලෝ එකක් මිලදී ගැනීම ඕනකමක් තියනවා නම් ඔබ අඩුම වශයෙන් රුපියල් ලක්ෂ 400ක්වත් අරගෙන යන්න ඕන. මේ අපේ රටේ තේවල තියෙන ගණන්. දැන් ඔය ඔය කර්මාන්ත ශාලාවේ වර්ජින් වයිට් ටී එකට අමතරව සපාය අවුලෝන් කියලා තේ වර්ගයක් නිෂ්පාදනය කරනවා. දැන් අර අපි සාමාන්‍යයෙන් ගෙදර ගෙනල්ලා බොන තේ කුඩු කියන්නේ ඔකට කියන්නේ තේ කුඩු ඒ ඩස්ට් එක ඒ පවුඩර් එකට වඩා අර තේ ගහේ කොලේ හැම් පිටින්ම කඩලා අරගෙන වේලලා ඒක දිශාන සමානට දැක්කත් අපිට ටිකක් පුදුම හිතෙනවා මේක හදන්නේ කොහොමද කියලා. කොමුණත් ලෝකේ වඩාත්ම ගුණදායක තේ වර්ගයක් වයිට් ටී සහ සපාය අවුලෝන්. ওই පැත්තට ගිහින් ආවොත් ඉතින් එක රහ බලන්න පුළුවන් ওই පැත්තේ. මොකද සහන මිලකට ගන්න පුළුවන්. රුපියල් 100කට කමක් නැහැ ඉතින් නේද? කමක් නැහැ. කමක් නැහැ. මොකද අන්තර ගියොත් ලොකු ගාණක් දිනවට බොන්න වෙනවා. අනිත් එක දැන් මාසිකව නිෂ්පාදනය කරන්නේත් කිලෝ 15යි. ඉතින් එතනින් හිතා ගන්න පුළුවන් මේ නිෂ්පාදනය මොන තරම් මිලකට අලවි කරන්න සිද්ධ වෙනවද කියලා.